අයිබෝන් අද මං පොඩි කිචන් එක්ස්පිරිමෙන්් එකක් කර මං සාමාන්‍යයෙන් එහෙම කරනවා. ඒ කරනකොට දැනගත්ත දෙයක් තමයි අද මේ ඔබලන්ට ගේන්නේ හාල් පිටින් කිරි රොටි. මේක විනාඩි 5න් හදන්න පුළුවන්. ඒත් එක්කම හරිම රසයි. චූටි බබාලට උනත් දෙන්න පුළුවන් හාල් පිටි වලින් හදන්නේ. හරිම මේ බරයි බර කෑමක්. ඒක නිසා දෙකක් වගේ හදාගත්තහම තංගාල කන්නත් පුළුවන්. ඉක්මනට හදන්න පුළුවන් හින්දා මම හිතුව චැනල් එකට දාන්න ඕනේ කියලා. ඔගොලු බලන්නක කොහොමද හදන්නේ කියලා. මේ වින ගන්න මං ගන්න මේ වීඩියෝ එකක්. මං සාමාන්‍යයෙන් කුකින් එක්ස්පිරිමන්ට්ස් කරන්න හරි කැමති කෙනෙක්. ඉතින් මේ අත චුට්ටක් හිතුණා ගෙදර තිබුණා හාල් පිටි පැකට් එකක් තිබුණා උඳු පිටි පැකට් එකක් තිබුණා. ඉතින් මට හිතුණා මොනා හරි හදන්න ඕනේ කියලා. ඉතින් මේ ඉක්මනට හදා ගන්නත් ඕනේ වැඩි වෙලා ගන්නත් බෑ මොකද මට වැඩි පොඩක් තියෙනවා. හැමෝටම කන්න පුළුවන් දෙයක් හදන්නත් ඕනේ. ඒ නිසා මේ නිකන් හිතුවා මොනා හරි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට එකක් හදනවා කියලා. ඉතින් මේකට දැන් මේ හදලා මේ මිශ්‍රණේ හදලා තියෙන්නේ හාල් පිටි 250කට උඳු පිටි මෙන්න මේකින් එකක් මෙන්න මේ හැන්දෙන් එකක් දාලා තියෙන්නේ. ඒක දාලා ලුණු ටිකක් දැම්මා. ඊළඟට පොල් කිරි මේ මිටි කිරි වලින් යනවා. මේ අපි සාමාන්‍යයෙන් කිරි රොටි හදන්නේ හාල් පිටි වලින් නෙමෙයි පාන් පිටි වලින්නේ. මේකට දැන් උඳු පිටිත් දාලා තියෙනවා. මේවා තාල් පිටි දාලා තියෙනවා. ඊට පස්සේ තාච්චියක් මේ විදිහට මේ මගේ ආප තාච්චිය මේ විදිහට මේ ලිපේ තියලා තෙල් ටිකක් ගෑවා. කියන්නේ මම ආසනේ අර තෙල් මේ ගොඩක් දාලා තෙලින් හැදෙන ඒවට කැමති නෑ. මෙහෙම අර නිකන් ආප හදනවා වගේ මේ විදිහට තෙල් ටිකක් ගෑවා. ගාලා මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම මේ හැන්දට එකක් අරගෙන මේ විදිහට දාලා පොඩ්ඩක් අර රවුමට හිටින්න මෙහෙම මේවා කරනවා විතරයි. දැන් මම සමන් කිරි හොදියෙක්කුත් හදලා තියෙන්නේ. මේක කන්න තමයි මට මොනවා හරි හදන්න උවමනාව තිබුණේ. අපි සාමාන්‍යයෙන් හවසට මොනවා හරි දෙයක් කනවා මේ ගොඩක් වෙලාවට ලේසි දෙයක් තමයි හදාගන්නේ මට ගොඩාක්ම වෙලා නැති නිසා. ඉතින් මම කොහොම සිම්පල් ලයිෆ් එකක් තමයි ගෙනියන්නේ. ඉතින් මේ සිම්පල් කෑම වලට මම හරි ආසයි තක්කාල හදාගන්න පුළුවන් සිම්පල් කෑම. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේකට මේ සුදු ලුණු ටිකක් කපලා දාන්න බැදලා. දැන් මම හරි දැන් බලන්න මේක හරි ලස්සට හැදෙනවා හරිද? ඊට පස්සේ මේක මෙහෙමම අරගෙන මම මේක අතකේ වීඩියෝ කරන ගමන් ඔයගොල්ලන්ට කරන්න ගොඩාක් අය මට කියනවා මේ මම හදන සමහර කෑම වල වීඩියෝස් දාන්න කියලා. කරන්න විදියක් නැත්නම් මට මේ වීඩියෝ කරන්න කවුරුත් නැහැ. ඊළඟට මේක එකපාරම මේ පැත්ත ගහනවා. හරිද? ඒ විදිහට තමයි හදන්නේ. දැන් මේ මම හදලා තියෙනවා. මේ බලන්නකෝ මේ මම හදලා තියෙනවා. හරි ලස්සනයි. හරිම රසයි. අනිත් එක සමන් කිරි හොදේ එකක් එක්කද එහෙම ෂෝක් එකට කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මේ ෂෝට් වීඩියෝ එකක් ඔයගලන්ට දැම්මේ. ඊළඟට මෙහෙම දෙපැත්තම අම්මගේ ඔය ඉක්මනට උයා ගන්න කැමති අය ඇතිනේ. මම නම් හරිම ඉක්මනටම මේ උයන දේවල් ඉක්මනට කරන්න. සාමාන්‍යයෙන් මම පැය භාගයක් වගේ තමයි දෙන්නේ. මගේ ගෙදර වැඩට කවුරුත් නැහැ. ඔක්කොම අපි ගෙදර කට්ටිය තමයි කරන්නේ. එතකොට මේ පැය භාගයක් වගේ තමයි මම දෙන්නේ උයන දේවල් වලට. ඉතින් ඉක්මනට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් තමයි කරගන්නේ. ගොඩක් වෙලාවට ඔය මේ හත් මාළු ඒ වගේම මම හදනවා මේ. එතකොට එකක් දෙකක් එක්කම අපි සංගාන මේ මර්ගෙ මේකට දාන්න. එකක් දෙකක් එක්කම හොඳට පෝෂණයක් සැපයෙනවා. ඒක නිසා ඉතින් මේ ඔයගොල්ලන්ට මේ ඇත්තටම මේ ටැග් ගාලා මේ ප්ලෑන් කරපු මේ වීඩියෝ එකක් නෙමෙයි. මේක රසෙන්ට ආපු නිසා ඔයගොල්ලන්ටත් වටිනවා කියලා හිතුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ හදලා බලන්නකෝ. හරිම රසයි. උකු පොල් කිරි දාන්න ආසයි නම් සීනි චුට්ටකුත් මේකට එකතු කරගන්න. අනිත් එක මේක හරි ඝනයි. මේ බලන්න මේක හරිම ඝනයි. ආප්ප වගේම තමයි ඝනයි.
මේක මනාහරි රස කරි එකක් හදලා කරි එකත් එක්කලා කන්න පුළුවන්. මම නම් ආස සැමන් කිරි හොදිත් එක්ක කන්න කරි එකක් එක්කලා කන්න පුළුවන්. එහෙනම් මේ මම ඉතින් මේ මගේ channel එකේ නම සිම්පල් ලයිෆ් නේ. ඉතින් ඔයගලන්ට සිම්පල් ජීවිතය ගෙනියන්න වටින දේවල් තමයි මම කියලා දෙන්නේ. එහෙනම් තවත් video එකකින් නැවත හමු වෙමු.